හිතට එන අරමුණු හේතු කලානුව දකින ආකාරයෙන් නිදසුන් කීපයක් මගින් පැහැදිලි කර දෙන්න තියෙනවා. දැන් හිතට එන අරමුණු හේතු කලානුව දකිනකොට අපි දකින්න ඕනේ මෙහෙම දෙයක්. මම කරන දේවල් දිනා මට වෙන දේවල් තියෙනවා. තමන් කරන දේක් තියෙනවා. සම්බදේ කතා කරන්නේ පළමාසේ එන්නේ විදියට. මම යමක් කරනවා. බලනවා කියන්නේ මම කරන දේක්. පේනවා කියන්නේ මට වෙන දේක්. අහනවා කියන්නේ මම කරන දේක්. ඇහෙනවා කියන්නේ මගේ කනට වෙන දේක්. එකක් කරනවා එකක් වෙනවා. වෙන එකක් දැනෙනවා කරන එකක් දැනගන්නවා. වෙන එක කර්ම බලවේගය කියලා. කරන එක සංකාර ධාතු. දැන් වෙනස බල ගන්න. ඇහැට පේන එක වෙන්නේ චක්කුංච පටිච්ච රූපේච උපද්දේ චක්කු විඥාන. අන්න ඒක ක්‍රමයක්. ඇහැට රූපයක් ගතේලා චක්කු විඥානය පහළ වෙනවා. අරමුණු වෙච්ච එක පිළිනොගිනේද? ඒක පිළිගන්න සම්පටිච්චන කරනවා. එන තීරණේ ගන්නවා වේපරණ දෙයක් නැහැ. සංකීර්ණ ඉඳ පහළ වෙනවා. මෙන්න මේකට කියනවා විපාක හිත. ඒක තමයි විපාක හිත. ඊට පස්සේ හොත්තපන කරනවා කියන අවස්ථාවේදී ආපු දේ ගැන මම කිබඳු ප්‍රතිචාරයක් දැක්විය යුතුද කියලා ගන්න එවෙලිට තමාගේ යුක්තිය නිගමනය කරනවා. ප්‍රඥාව කියන ප්‍රඥාව ගන්න නැත්නම් කාගේ දේට මොහොත දෙවනා ඊටත්. අලෝපදී සමෝණ ඊටත්. ප්‍රඥාව ගන්නවා ඊටත්. ප්‍රඥාවේ තියෙන්නේ මොකද්ද? ඇලෙන්න ගැටෙන්න මුලාවට පතින දෙයක් නෑ. ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් කරන්න කටින්ටක් නෑ ඒ ආපු අරමුණ කෙරේ. මං නිහඬ. අනු ප්‍රඥාවේ තියෙන්නේ අලෝභයේ අදීහයේ තීරණය මොකද? මට කොච්චර ගැරුවත් මට මේ ආපු අරමුණ ඉස්ස වුණා පිය වුණා තැලෙන්නේත් නෑ මම. අනිත් අපි ඇයිද ගැටෙන්නේත් නෑ. ඒක හොඳ නෑ. එහෙම නිගමනයක් කරගෙන නිගමනේ පරිණවත ගන්නවා. අනු අලෝභ අදී සමෝධිය. ලෝභ දේශ මොහොත තීරණය මොකද? ඇලෙන අරමුණක් ආව තැලෙනවා ගැටෙන අරමුණක් ආව ගැටෙනවා මුලා වෙන අරමුණක් ආව මුලා වෙනවා. ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් කරන කටයුතු මොකද කියන නිගමනය කරනවා. ඔය අනුව ජවන පහළ වෙනවා. අන්නේ පහළේ ජවන හතක් තියෙනවා ජවන හතක් පහළේ නේද ඒක තමයි සංකාර වෙන්නේ. ඇලෙන ගැටෙන මුලාවෙන පැත්තෙන් පැත්තෙන් ගියොත් පාප සංකාර. අලෝබදී සමෝහ පැත්තෙන් ගියොත් පුණ්‍ය සංකාර. ප්‍රඥාවෙන් ගියොත් ආනිජාවි සංකාර. අල්ලන්නේ එකක්. එහෙනම් ඇදෙන්න තමයි. වියාවි දෙකෙන් කෙලවරු. ඒ සංකාරේ අරගෙන පටිසංගියකට හේතු වෙන ඒ જાති විඥානය බිහි කරන්නේ නැහැ. අභිසංකාර විඥානය බිහි කරන්නේ නැති නිසා. අරිහත්ත්වයට පත් වෙච්ච කෙනාට පුඤ්ඤාවි සංකාරයක් නැහැ, අපුඤ්ඤාවි සංකාරයක් නැහැ, ආනිජ්ජාවි සංකාරයක් නැහැ. අභිසංකාරය වෙන ඉස්පාලනය කරන්නේ ලෝභ දේශ මොහ හෝ අලෝභ දේශ මොහ හෝ. ඔය තමයි මේ පැවැත්මේ හේතු හය. ඔය පැවැත්මේ හේතු හයම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ප්‍රඥාවෙන් තීරණය කරපගෙන. ඔය හේතු හයෙම තීරණේ නැහැ. එහෙනම් අරිහතුන් වහන්සේට හේතු හයින් ගැන තීරණේ නැති නිසා. ජාතියක් උපදින තීරණ නැහැ. අභිසංකාර තීරණ නැහැ. එහෙනම් අරිහතුන් වහන්සේට පුඤ්ඤාභි සංකාරයක් නැහැ, අපුඤ්ඤාභි සංකාරයක් නැහැ, ආනිජාභි සංකාරයක්. සංකාර නිරෝධ කරේ ඔය විදිහට. හරි උන්වහන්සේගේ සංකාර කොටසක් තියෙනවා. කාය සංකාරයයි, වචී සංකාරයයි, මනෝ සංකාරයයි. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිජාභි සංකාර කියන සසර ගමනට හේතු වෙන්න ඕන උරුණගෙන දේවල්. උරුණගෙන හිතුවොත් කය ක්‍රියාත්මක කරන්නේ වදනේ ක්‍රියාත්මක කරන්නේ හිත ක්‍රියාත්මක කරන්නේ කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියලා ක්‍රමයක් තියෙනවා. ඒක පින්පව් කියන එකට වැටෙන්නේ නැහැ. අරිහතුන් වහන්සේ පින්දපාත වලින්ද කය ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා කාය සංකාර උන්වහන්සේ ලබන්නේ නැහැ. අරිහතුන් වහන්සේ සංකල්ප අනුකම්පාවේ ධර්ම දේශනා කරන වදනේ ක්‍රියාත්මක කරනවා. වචී සංකාරය ඉවර නැහැ. හැබැයි අනිත් කෙනෙකුලොත් එහෙම ධර්ම ශ්‍රවණ ධර්ම දේශනා කියන දෙකම අරිහතුන් වහන්සේ කරනවා. හැබැයි කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර ක්‍රියාත්මක කරනවා. හැබැයි ඒකෙන් අවිද්‍යා කුසන අධිමුණ කෙනාද? එතන පටන් ගත්ත කෙනාද? පුඤ්ඤාදි සංකාර හෝ අපුඤ්ඤාදි සංකාර මේ ඉතින් පුඤ්ඤාදි සංකාර නිස්පාදනය. අරිහතුන් වහන්සේට පුඤ්ඤාදි සංකාර නිස්පාදනය වෙන්නේ. කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර නිස්පාදනය වුණා. ඒ සංකාර සසර ගමන හේතු වෙන්නේ නැහැ. ඒ දැවැත්ම තුළ කළ යුතු කටයුතු සීමා උච්චේන ජීවිත අවසානයේ දක්වා පවතින සංකාරය බවට පත් වෙනවා. ඒකේ මතු ජීවිතය ගොඩනගන්න පරිසන්දියක් ගොඩනගන්න ශක්තිය නැති නිසා සසර ගමන ගැන බය වෙන්න දෙයක් නැහැ. ඒ සංකාරය තිබුණා. සියලුම සංකාර
අරිහතුන් වහන්සේ දුරු කරන්නේ. අවිද්‍යාවෙන් හටගන්න සියලු සංකාරය දුරු කරා. අවිද්‍යාව යත්තේ වාසයේ සිරා විරෝධ සංකාර නිරෝධ. අවිද්‍යාව පත්‍ය සංකාර කියන කණිපැ. අන්න අරිහතුන් වහන්සේ දුරු කරන්නේ අවිද්‍යාව පත්‍ය සංකාර. අවිද්‍යාව පත්‍ය පුඤ්ඤාවි සංකාර, අවිද්‍යාව පත්‍ය අපුඤ්ඤාවි සංකාර, අවිද්‍යාව පත්‍ය අනිඤ්ඤාවි සංකාර. ඔය පුඤ්ඤා අපුඤ්ඤ ආයඤ්ඤාවි කියන සංකාර කරන අවිද්‍යාව පත්‍යෙ නිපදව. එදෙන ආයඤ්ඤාවි සංකාර කියන අරූප දෙහ. අරූප දෙහන වල එන අරූප විතර ලෝකෙ උපදිනවා. එන සසර ගමන හිදී වෙන සංකාරයක් ගොඩනැගෙච්ච නිසායි අරූපාවචර ලෝකෙ උපන්නේ. ජාතිය ඉපහිනකලින් පුඤ්ඤාවි සංකාර ගොඩනැගෙලා තමයි දෙව්ලෝ උපදින්නේ. සුගතිය උපදින්නේ. අපුඤ්ඤාවි සංකාරවලින් සතර පාරාද උප්පත්තියට හෝ ඒකට ගැළපෙන දුකිත දුක දුක ලබන්න හේතු වෙන පැවැත්ම ගොඩනගනවා. මේ වේදිනු ගොඩනගන්නේ රහතන් වහන්සේ. නමුත් කාය ක්‍රියාත්මක වෙනවා, වචනේ ක්‍රියාත්මක වෙනවා, හිත ක්‍රියාත්මක වෙනවා. ඒ හිත කාය වචනේ ක්‍රියාත්මක කීමේ ප්‍රතිඵලයේ ජීවිතයේ දිනක පමණ. දැන් ජීවිතයේ අවසාන මොහොත දක්වා පමණ පවතින සංකාරයේ බවට පත් වෙනවා ඒක. ඒක සසර ගමන හේතු වෙන්නේ නැති නිසා උන්වහන්සේලාට ප්‍රශ්නයක් නෑ. අසල දුක ඇති කරගන්නයි වෙන කොමදී. ඉතින් අපි දකින්න ඕනේ. ඔය ආකාරයට එන අරමුණක් හේතුඵල වශයෙන් දකින්න ඕනේ. හේතුව පුණ්‍යය. සංකාරය පුණ්‍යය. සංකාර පුණ්‍යය නා විඥානය පුණ්‍යය. සංකාර අපුණ්‍යය විඥාන අපුණ්‍යය. සංකාර ආනිජා වේද විඥාන ආනිජා වේද. සංකාර නිරෝධ වේද විඥාන නිරෝධ. පදණි මොකද කරගන්න පුළුවන්. තමන් හිතෙන් කයෙන් වචනේ යමක් කරනකොට ඒක කරන්නේ රාගයේ මුල් කරගෙන නා. ද්වේෂයේ මෝහයේ මුල් කරගෙන නා. විඥාන අපුණ්‍යය. අලෝභයේ ආදීසේ අමෝහයේ මුල් කරගෙන විඥාන පුණ්‍යය. ඔය දෙකම අත්හැරලා හිටන් ආනිජාති සංකාරය ගත්තා නම් අවිද්‍යාව කරන අරූප නම් විඥාන ආනිජාති සංකාර පරිච්ඡය දුක ඇතයි විඥාන පරිච්ඡය දුක ඇතයි මට මේ දෙකේම අල්ලන්න දෙයක් නැහැ කියලා ගත්තා. අවි සංකාර නිරෝධය. සංකාර නිරෝධ නම් විඥාන නිරෝධය. මේ ඔය විදිහට මුත්‍රි විග්‍රහ කරන්න දෙයක් නැහැ තේරෙනවනේ. මේ හේතු බල දකින්න හේතුව යම් හේතු ඵලයේ හේතු අවිද්‍යාව සාගත නම් ඵලයේ අවිද්‍යාව සාගත කොට නැගෙන්නේ. පැවැත්ම කොට නැගෙන්නේ. අවිද්‍යාව නිරෝධ නම් ඒ හේතුන් මතු පැවැත්ම කොට නැගන්නේ නැහැ අවිසංකාර නිරෝධය. සර උපදිසේස. නෑ උන්වහන්සේගේ පැවැත්ම තුළ ජීවත් වෙලා ඉන්නකම් කරන්න තියෙන කටයුතු වල යමක් අවශ්‍යද ඒ ටික දුරුයි. ඒක නැති කරන්න බෑ. ඒක තමයි සෝපදිසේස නිරෝධය. ඒක ඉවරේන අනුපදිසේස නිරෝධය කියන අවස්ථාවයි. එතන ඉහට ඉස්කන්ධ පංචකය ගොඩනගලා ඒ තුළ ක්‍රියාත්මක වීමක් කරන්න යමක් අවශ්‍යද ඒක අවශ්‍ය නැහැ. ඒ ඉස්කන්ධ පංචකය අවසන්. අද අනුපදිසේස නිරෝධය. එතනින් ඉහට පැවැත්මක් මුල් කරගෙන හදගන්න කිසිම දෙයක් කරන්න අවශ්‍ය දෙයක් නැහැ. අවිද්‍යාව මුල් කරගෙන කරනකොට අරිහත් ඵලින් ඉවර කරනවා. පංචස්කන්ධයේ පැවැත්ම මුල් කරගෙන කරනකොට අනුපදිසේස නිරෝධය කියලා ඉවර කරනවා. එතකොට සියලු දුකෙන් නිදහස් වෙන ඉතින්